ඇත්තම අභියෝග කියන්නේ මගේ ජීවිතේ ගොඩක් අභියෝග වලට මම මුහුණ පාලා තියෙනවා. අපි රණවරු වශයෙන් අභියෝග වලට මුහුණ පාන්න සැදී පැහැදී සිටිනවා. ගොඩක් ප්‍රතිචාර තිබුණා ගීතේ ගායනා කරලා. පරදින්න ඕන පුතෙක් නෙමෙයි පුතා. මං ඒ කටහඬට කැමති. හොඳ දේවල් ගොඩාක් තිබ්බා ගායනය තුළ, හොඳ හැඟීමක් තිබ්බා. ඇත්තම බැටල් රවුන්ඩ් එකේ වැටෙන්නේ අපේම සහෝදරයෝ තමයි ගීත ගායනා කරන්න. ඉතින් ලොකු අභියෝගයක්. මම රණිවරු කසෙන් අභියෝග බාර ගන්න සැදී පැදී සිටිනවා. අතීතේ අන්ධකාරේ හෝ දුකේ නොදෙක්. මම මේ බැටල් රවුන්ඩ් එකේ අනිවාර්යයෙන්ම මේ වටෙන් ඉදිරියට යනවා කියලා මගේ හිතටම විශ්වාසයි මට. තිලක් කුමාරට ආදරණීය ප්‍රේක්ෂකයන් ලබා දුන් ප්‍රතිශතය 54%. බොහොම ස්තුතියි. එකම කණ්ඩායමක හිටපු දෙදෙනෙක් එකම කණ්ඩායමක ඉඳගෙන ඉලක්කය
වෙන අතකට යොමු කරන් හිටපු දෙදෙනෙක් අද ඔවුන් දෙදෙනාටම ඉලක්කය යොමු කරගෙන ප්‍රතිශතය තුල ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන්නේ ඔබේද සගයාගේද ප්‍රේක්ෂක ජනතාව තමයි ඒක තීරණය කරන්නේ නමුත් ඔබේ බලාපොරොත්තුව කිරුස්ටා සිහසුන ඉලක්කය ලැබෙන්නේ නන්දන දේශප්‍රියට නන්දන එන්න වේදිකාවට ඔබේ අවස්ථාව ඉලක්කගත ප්‍රතිශතය 54යි ඔබන් රැදී ඉන්න වේදිකාවේ ශාන් මීරංග ඉතාමත් උණුසුම් මොහොතක් උණුසුම් අවස්ථාවක් ඇත්තටම උද්දික අන්ත ඉලක්ක ගැන කියන්න ඕන අර සඳු සහ නදුට සමුදුන්නේ උද්දික මේත් මැණිකක් ඔබ දැම්මා නම් මටත් ඒ වගේ තමයි තිලක් ඔබ තුල දිස්නයක් තියෙනවා දැනෙන්නේ නැත්තේ හොඳ මග පින්වීමක් අවශ්‍යයි සහායකයෙක් අවශ්‍යයි ඔයා තුලින දක්ෂයව එළියට ගන්න ස්තුතියි සර් ඉතින් සමා වෙන්න අද ඔබේ දවස නොවෙන්න ඉඩ කඩ තියෙනවා බොහෝ දුරට මේ දක්ෂව ඉන්නව ඔප දැමු වේද නිපුණත්වයේ ප්‍රවීණයින්මයි ඔවුන්ගේ ගුරු හරුකම් මත ඔවුන්ට ඔවුන්ව ඔප දැමුවා එය සත්‍යයක්